ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඉතින් පොඩි ඔයාගේ ඉස්කෝලේ වැඩ කොහමද? ඉස්කෝලේ වැඩ නම් හොඳයි. ඒත් ගණන් තමයි අමාරු. ඒ ගණන් අමාරු? ගණන් හදන්න ගියාම පැටලෙනවනේ අක්කේ. එහෙම කියලා බෑ. ගණන් ඉගෙන ගන්නම ඕනේ. ගණන් බැරි වුණොත් විභාග පාස් කරන්න බැරි වෙනවා. ගණන් ටීචර් ඉස්සරහයි අක්කේ. පොඩ්ඩක් වැරදුනත් කෑ ගහනවා. ගුරුවරු සැරවෙන්නේ තරහට නෙමෙයි පොඩ්ඩී. ළමයින්ට උගන්වන්න තියෙන ඌමනාවට. මට නම් ලේසිම ගණන්. ගණන් හදන හැටි අල්ලගන්න විතරයි ඕනේ. ඊට පස්සේ ඕනම ගණක් හදන්න පුළුවන්. මං සතියන්ත ගෙදර ආවම ඔයාට අමාරු දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. මං ඔයාට කියලා දෙන්න. ඔකේ. අපිට දෙවිනි අයියව හම්බුණා. ආ ඇත්තද? කොහෙදද? පොඩි අක්කයි මායි ජාන්ති අක්කයි නාන් යන අතට. ඉතින් දෙවෙනි අයිය කතා කළාද ඔයගොල්ලොත් එක්ක? ඔව් කතා කළා. ඒ පොඩි අක්කා දෙවෙනි අයියත් එක්ක එල්ලි එල්ලි කතා කරා. එහෙම එල්ලි එල්ලි පිරිමි ළමයි එක්ක කතා කරන හොඳ නෑ නේද අක්කේ? අක්කා මට කියලා තියෙනවනේ. එහෙම පිරිමි ළමයි එක්ක කතා කරන්න හොඳ නෑ කියලා. ඔවුනංගී ගෑන් ළමයෙක් වුණාම පිරිමි ළමයිත් එක්ක එල්ලි එල්ලි කතාවට යන්න හොඳ නෑ. එතකොට තමන්ගේ තත්ත්වේ නැති වෙනවා. ලැජ්ජ බය නැති වෙනවා. ගෑන් ළමයෙක්ට ලැජ්ජ බය වටිනා ආභරණයක්. අක්කේ පොඩි අක්කට නම් පිරිමි ළමව පේන්න බෑ. කතාවටමයි යන්නේ. ඒත් සමහර ළමයින්ට නම් විහිළුත් කරනවා. එයා හැම කළාට ඔයා හැම කරන්න යන්න එපා. පොඩි අක්කගේ හරි මගේ හරි නරක ගතියක් තියෙනවා නම් ඒක ගන්න එපා. හොඳ ගති විතරක් ගන්න. හොඳ ගති ගුණ තියෙන කෙනෙක් වෙන එක තරම් වටින දෙයක් ලෝකේ තවත් නැහැ. අක්කේ අක්කා හොස්ටල් නැවතින ගියාම මට තමයි පාළු. පොඩි අක්කා හිටියට වැඩිය කතාවට එන්නේ නැහැ. එක්ක පත්තරයක් කියවනවා නැත්නම් රේඩියෝ එක අහා ඉන්නවා. පොඩි නැතුව මටත් පාළුයි තමයි. පොඩිට මං හරිම ආදරෙයි. මං ඔයාට අක්කා විතරක් නෙමෙයි අම්මෙකුත් උනානේ. ඒක නිසා වෙන්නේ ඉතින්. ඉස්සර අම්ම පොලේ ගියාම ඔයාව බලාගනි මම. ඒ දවස්වලත් ඔයා ඔය විදියටම අහිංසකයි. කිසිම කරදරයක් නැහැ. ඔයාට ගොඩක් බඩගිනි වුණාම පොඩ්ඩක් කනනවා. මොන හරි කන්න හරි බොන්න හරි දුන්නම බෝනික්කි වගේ නිදාගන්නවා. මගේ මාම කෙනෙක්ගේ හොඳම මිත්‍රයෙක් හිටියා ක්ලින්ට් ඉස්ට්වුඩ් කියලා. එයා බොහොම උනන්දුනා මාව කවුබෝයි ෆිල්ම්ස් වලට ජොයින් කරන්න. නමුත් මම කැමතිුනේ නැහැ. මම මමට කතා කළා. "Hey boy. Get out." අංකමදී පියුම් රස්සා.
Ada piung mana yang nukeran nama togalang hampir ne? Adios piung kene kunat, headeruana naluwe ke wagai mai. Oh, thank you very much. Mata udah kena mau yuk makin, udah mangga makan enggak ne? Muka tuh ini mukerut mage piung kesal kerjaan hampir ne? Me, ikan ini, bis so mete. Ada liu bandar ek putih. Miss Agnes Samuna, mami ke dende hiti. Deng ya hamunne, oya hamunne, oya makan. Kau agende so macur liu. Memata mitra sama aja ngen liu ncan. Adios. Mewa ge liu, apa gami mana kata hari tena mader? Apa ne? Miss so mitra dunne pasi, liu bagek mi barang. Excuse me, oya munat tin. Hey, adios to Pani Mithuru Nadda. Pani Mithuru Nadda. Mithuru Yoyinna. Eth Pani Nimi. Face to face. Mama, yata Hindi Sindhva kiwa. Ogalu Tasa Degin Kaila Kahan. Api halati yana wa adios to Hundha te Hindi Sindhu Kiyanu Pulu Akkiyala. Kaudu kiwi Miss Agida? Oh, Agnes Akkatamai. Agida Sindhu Kiyanu Pulu? Eh Mama, langgati ma... Juga kita tadi katakan ni, mesti asalnya pada malam beli agan ya na. Kau itu, dengan apa itu sindu aku kena ke mana? Apa yang aku kena kambalangin? Orang tua ni mana bagi sindu? Tidak dubbar sindu. Emang tentang satang kami sindu. Emang tentang lain betul betul. Layan itu kita nak ngundai, ni janti. Oh, ni sultanare, pyar ka mausam aa. Oh, ni sultanare, pyar ka mausam yana. Ibu nama mama kia, mage raja kariam bagai pun tenggi berain. Tahu bagai tiada ker. Ibu nak? Adios. Jadi, Deng, Hindi citra pada gan ni memang hoyan ni. Cowboy films gan. So me, oya kami tu nanti cowboy film melte. Ani naja enti. Dishum dishum kie kie beriti agan no. Memi ni sun tu pisu tu mandan ni, eva gigi citra pada world kiamati win. Mana Hindi citra pada world kiamati? Eva lassan ni sa. Eva ya ader agan ti ni sa. Punci punci hina ti ni sa. Epa kopa pane, bihi luka lata mage siri yavi. Sampad denang dupat ne api, sampad denang dupat ne api, bihi luka ta mage bihi luka ta. Kawadat oh matamai siriyavi, ipa kopa pane, ipa kopa pane, bihilu kalat mage siriyavi. Ran rasa wage, inteki loke, ran rasa wage. Inteki loke nuwarayamu api nuwarayamu dalada bandinna mage siriyavi epa kopa pane pa kopa pane hamine moko me hite bo kopa
ඇත්තමයි හාමිනේ. හාමිනේ hina වෙනකොට විතරක් නෙමෙයි. තරහ ගියාමත් හාමිනේගේ මූණ හරි සීදේවි. ඔය බොරු කතා දැම්මට හරියන්නේ නැහැ. දැන් ආපහු හවසට හවසට වැඩල්ලන එක වැඩි වෙලා නේද? අනේ හාමිනේ මේ කපු මහත්තයා කාලෙකට පස්සේ හම්බ වෙලා අපි මදක් පානය කරන්න සිද්ධ වුණා. නැතු මේ හිතලා කරපු දෙයක් නෙමෙයි. අපි බෑ කීකි ආශ්‍රය කරේ නැද්ද? ඒ බව පේනවා. අනේ අම්මපා මේ පිරිමින්ට වැඩාල්ලන්නෙම නැතුව ආශ්‍රය කරන්න බැරි හැටි. ඇත්තටම ඔය නරක වැඩ කරන්න නැතුව ආශ්‍රය කරන්නම බැරිද? ඒක ඇත්ත. ඒත් මේ පුරුෂ රත්නයන් පුරුදු වෙලා තියෙන්නේ ඔය ක්‍රමයටනේ හාමිනේ. මං හිතන්නේ ඕක මේ පුරුෂ සම්ප්‍රදායෙන් එන ක්‍රමයක් වෙන්නේ නැති නේද කපු මහත්තයා? හරි ෂෝකේ කතාව. ගෑනු අපිත් පුරුදු වෙන්න ඕනේ ඔය වගේ මොකක් හරි සම්ප්‍රදායක්. අන්න වැඩේ හාමිනේ. මාත් එකහෙලාම සහයෝගය දෙනවා. ඔව්. නේද කපු මහත්තයා? මොකෝ මේ ඔහේ කිසිම සද්දයක් බද්දයක් නැතුව ඔළුව හොල්ල හොල්ල විතරක් ඉන්නේ. නෑ ඇල්බර්ටුන්නේ මම මේ කල්පනා කරේ ඇල්බර්ටුන්නේ හාමිනේ ගැනයි. ඔය ඉතින් රණ්ඩු කළාට ආදරේටනේ. ඒක ඇත්ත. මම මේ මදක් පානය කරලා එන්නේ හාමිනේ මට ආදරේද කියලා බලන්න. මූණ නොරොක් කියලා තිබුණොත් ආන්න හාමිනේ මට ආදරේ. හැබැයි මූණ නොරොක් කරන් හිටියත් කවදාවත් හාමිනේ මාත් එක්ක තරහ වෙන්නේ නැහැ. මොකද එයාට මන් නැතුව බෑ. අන්න ඒකට ඇල්බර්ට් අයියා අද කාල් සරණ බන්ධනයට ගිහිල්ලා සතියෙන් දෙකෙන් ඔක්කොම බන්ධන ඉවර. ඊට පස්සේ ඉතින් ආයෙත් මගුතුලාවක් කරලා දෙන්න කීකි. අපේ පස්සෙන් එනවනේ. කපු මහත්තයා දැන් කපුකම් කීයක් විතර කරලා තියෙනවද? ඒකෙස් ගන්නට මං කපුවා කළාද? මං කපුකමට කොයිතරම් කැපුණාද කියනවනම් හාමිනේ. මට කියලා කපුකමක් කරගන්න මට තාම අවස්ථාවක් ලැබුණේ නැහැ. වඩු වගේ ගෙදර පුටුවක් නැහැ කියනවනේ කපු මහත්තයා. දැන් කපු වගේ ගෙදර ගෑණියෙක් නැහැ. ඩ්‍රයිවර්ගේ ගෙදර බස් එකක් නැහැ. ජීවන චක්‍රේ ඕම තමයි. ඒක නම් ඇත්ත ඇල්බර්ට්ුන්නේ. මේ කපුකම කරනවට වඩා හොඳයි පෙළවහක් කරගෙන එක්තැන් වුණා. බලන්නකෝ ආමිනේ. දැන් ඔයා මට කියලා මගුල් තුලා කරගන්න ඉස්ත්‍රියාවන් දහස් ගාණක් ඇවිල්ලා. එක ඉස්ත්‍රියාවක්වත් මගෙන් බහක් ඇහුවේ නෑ. දැන් කපුන් නැහැ මේ. කපුන් නැගේ තාත්තත් ඔය රස්සාවම නේද කළේ? අපොයෝ. මට ඉතින් මේක පරම්පරාවෙන් ලැබිච්ච රස්සාවනේ හාමිනේ. මේත් ඉතින් මට බය. මගේ පරම්පරාව ගෙනියන්න මට බැරි වෙයි කියලා. තමන්ට කපුකමක් කරගන්න බැරි කපුවකින් ඇති වැඩක් තියෙනවද ඇල්බර්ටුන්නේ? ඒක ඇත්ත. ඒ ඇති මං වාසනාවන්ත. මොකද මට එළවන්න අනුන්ගේ බස් එකක් හරි මූණ ඔය ඇස්සල් මොනවාරි දෙයක් තියෙනවා. මොන වගේ දෙයක්ද රේනු?
පොඩි දුක. මගේ ඇස් දිහා බැලුවම මං දුකින් ඉන්න බව පේනවද රේන? ඔය ඔයාගේ කටින්ම අහුණා. කියන්න ඇයි ඔයා දුකින් කියලා? අනේ මන්ද රේන. අනේ මන්ද නෙමෙයි. කියන්න මොකද්ද කියලා? මට කියන්න බැරි දෙයක්ද? ඔයාට කියන්න බැරි දෙයක් මට නෑ රේන. එහෙනම් කියන්න. ලොක්කයිය ගැන ආරංචිය. ලොක්කයිය ගැන මොකක්ද ආරංචිය? ලොක්කයිය ආදරය කරන කෙනෙක් ඉන්නවලු. කවුද ඔයාට කිව්වේ? ලොක්කයියමයි. කොහේ කෙනෙක්ද? ඒක නම් හරියටම කිව්වනේ. ඒත් මට හිතෙනවා විශ්වවිද්‍යාල කෙනෙක් වෙන්නද කියලා. ලොක්කයි දවසක් මට පොතක් දුන්නා. ඒකේ ලියලා තිබුණා ශිරෝමිගෙන් නිමල්ට කියලා. මං ඒක ගණන් ගත්තේ නෑ. මං හිතුවා එයාගේ යාළුවෙක් වෙන්නද කියලා. ඒත් දැන් මට හිතෙනවා එයාට වෙන්නේදී ලොක්කයි ආදරේ කරන්නේ. එයාට දුකයිනේ. අනේ මන්දරේනු. මගේ හිතට මහා පාළුවක් දැනෙනවා. ඉරිසියාවකුත් දැනෙනවා. ඇයුවට එහෙම දැනෙන්නේ? මගේ ලෝකේ ලොක්කයි ඇරෙන පිරිමේ හිටියේ නෑ කවදාකත්. මං එයාගෙනුත් ඒ විදිහටම බලාපොරොත්තු වුණා. ඒත් දැන් එයාට ආදරය කරන්න කෙනෙක් ඉන්න නිසා මාව එයාගේ ලෝකෙන් ඈත් වෙරේනු. ඔයාට දැනෙන්නේ මට තේරෙනවා කුසුම්. කෙනෙක් තව කෙනෙක්ට ලං වුණාම එකිනෙකාගෙන් ඈත් වෙන එක ලේසි නෑ. ලොක්කයි ඔයාට කොච්චර සමීපද කියලා මං දන්නවා. ඔය දෙන්න අතර කොච්චර බැඳීමක් තිබුණද කියලාත් මං දන්නවා. මේ ඇස්වල කඳුළුනේ. නෑ. ලොක්කයිය සතරින් ඉන්නවා නම් එච්චරයි. එයා වගේ පිරිමියෙක් ලැබෙන ගෑන් ළමය හරිම වාසනාවන්තයි. මට ඒ ළමයා ගැන සතුටුයි රේන. ලොක්කයිය කාට හරි ආදරය කරයි කියලා එයා ඔයාගෙන් ඈත් වෙන එකක් නෑ කුසුම්. එයා හිතරි දුව ගන්න එපා. මං හිතරි දුව ගන්න එක ඇත්තටම වැරදි. මම මගේ හිත හදා ගන්නවා. හැමදාමත් ලොක්කයිය මගේම අය තමයි. ජයන්ති බත් කෑවද? කන්න. යයි යයි.
Janti, mau ngaruh badu apa nana dah? Mau kata? Oh, agi basa mana liu mak kyo lati puna? Matuwe basi opo liu mbalan nonne. Neka balan ne pa, aha gini ini, mang kyo wan. Adrenia Somi. Mimi, oya kohoma dia ge adrenia yuni? Eka tamai, hari beradi ini ede. Basi kohoma dia gela me kuda adrenia karan ne? Ne Janti. Me, itu tika hagan. Somi, matu ata surprise ekak denna tiyena. E aranchi kiyanna, eyawa labana sikuradata hambenne innalu. Aneh me, surprise benang own rice sekarang gede tevil deh nak kian. Oye buat ya, ham bini aku hitam aja ane pak. Aneh, eh jangan deh, me kian ne. Foto mahatya mawa ham bini ne mette, aramage patre ane foto egen aran cia karagi ne bini nanti. Mange anggiri gana gani inne jangan deh. Orat mage asawan teren nade. Mat teren asomi. Eit mau ngoy foto basa itu hari membayar. Ane, orang dem backian ane nangi paja enti. Orang magit teke enna moon. Ita tera mau ngoy porondu nane tanie mian nengi ella. Hari, mang enna hebei me antima batawat honde. Oye dino aku rice ke mepar dunna tau, oye bade hater ladaan. Oye wagi minisu hari membayar ane kai somi. Ayah saya tiap kian ni, oleh bagai ayah, gelu lama itu baru hina pen lala, ia lagi ngaji tu dewal balap urut tu bina. Mangi tanu agoi foto ek patre dana kat parak ku kerana ane ek hinda. Eh kian ni pas ayah ti, ia guptu na ata hari mu tempat. Ane me, oya aku hamil sama pirimila mai gana dana, oya hitanu me hamil pirimila me ekma. Oya agi premu ya PSA naik bagai kira, netta Rohan naik bagai kira. Janti, Rohan Kumar ya lassan ane de. Hari ini nalubek bagai. Kondi kreel kalla, usetu usе, bicycle negelena kota, hari itu Amitabh Bachchan bagai mai. Oh, oya ida Gangga Gawadi, Jaya Bahadur bagai khata karn kota mata muttak denuna. Tetapi Janti, orang muka kerja muda dan mana? Oh, dan mana teman? Rohan ayah mai, untuk galapin mana itu? Oh, hebat, podi perasaan tin. Muka itu? Usah perasaan. Ya usai mami ti. Hari itu patola kara lay, bete kalu kara lay lagi. Ah, ekad? Ekat na misu demak tiennah. Ekat masak gan. Itu kau tu perasni berai ni, hari mana rakai Janti? Rohan Kumar aku hendak mian asyik pita ani. Asyik pita awe, Kumar kau balan nama tamai. Ane ni kau Musa awal tu pelan depan Kumar ya. Oya kau mendera ni mama kau di hamba bekiya. Mama peramaga lakukan balai ya. Raja wasal ini nakat karo, mana velawak dulu na Kumari mah ame. Ni apa tu? Coklat ya. Mana tu? Oh, ada tu mai. Neta mana kau? Rohan ayah mevake coklat gel lah mai kie kerdi rata ni mana? Itu kita semua pirmila mai kiri dene kini coklat aral tino aja. Mata meter kali pirmila mai coklat di lana. Rohan ayah ingin tamai muli mai coklat teka kampun. Lens peti anak mana nanda berarti ya nawa. Ek coklat teka klub lana. Iti, komen semua jiwite? Jiwite honda. Balapur itu goda kekak jiwa tino. Balapur itu goda kiri anak kita. Jadi itu palu agak deh, ne? So mereka tengah hari wasan awal tu.
රෝහණ අය මොකද එහෙම කියන්නේ? සෝමගේ ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඒකට මගේ. මගේ ජීවිතේ දැන් රබර් විතරයි. බොරු කියන්නේ පරෝහණ අය අනුමානයක් නෑ. දැන්ටමත් වත්ත කෙල්ල දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නේ. සෝම එහෙමනම් මං ගැන හිතන්නේ. රෝහණ අයගේ හිතරේ දුනද? ඔව්. මම දැන් ඉස්සර වගේ නෙවෙයි. ගොඩක් වෙනස්. අනික ගෑනු හැමදාම මගේ පස්සෙන් ආවරෙන්න. මම ආදරය කරපු ගෑණියෙක් මගේ ජීවිතේ තාම හම්බෙලා නැහැ. රෝහණ අයියේ. ඇයි ගෑල්ලම පිළිමලම ආදරෙන් බැඳෙන්නේ? සෝමි මහ පුදුම ප්‍රශ්නයක් මගෙන් අහන්න. සෝමි කාහරි එක්ක ආදරෙන් වෙලිලා ඉන්නවද? අම්බෝ නැ. මං තාම පොඩි කෙල්ලෙක්නේ. ඊටත් වඩා කාගෙත් එක්ක හරි ආදරෙන් බැඳුනහම ජීවිතේ නිදහස නැති වෙනවා. පිරිමි ළමයි මුලින්ම ගෑල් ළමයි එක යාළු වෙන්නේ හරියට පූස් පැටව වගේ. යාළු වුණාට පස්සේ තමයි වැඩි. මුලින්ම නහය විදල් ලණුවක් දා ගන්නවා. ඊට පස්සේ පිරිමි ළමයි දක්කන පැත්තට ගෑල් ළමයින්ට යන්න වෙනවා. මම නම් දන්නේ ඕක වෙන්නේ පිරිමි ළමයින්ට. ගෑල් ළමයි ඉස්සලොම පිරිමි ළමයි කරත්තය බඳ ගන්නවා. ඊට පස්සේ කරත්තේ බරත් උහුලගෙන ලණුව අදින අදින පැත්තට පිරිමියාට යන්න වෙනවා. රෝහණ අය හරියම වැරදි ගෑල් ළමයි ගැන හිතන විදිය. ඉතින් සෝමෙත් පිරිමි ළමයි ගැන හිතන විදි වැරදි. හරි. එහෙනම් රෝහණ අය අපි යමුද? මං ආවෙත් යන්නද? අම්බෝ එපා. කවුරු හරි දැක්කොත් හරි වැඩක් නේ. ඒක ඇති වරද්ද මොකක්ද? හරි. එහෙනම් රෝහණ අය මාව මගෙන් බස්ස. අක්කේ බ්‍රහ්මදත්ත රජුර වෙනවා. ආනේ ගුණපාල නේද? පවුනංගි මිනිසුන්ට නම්වණන් කියන්නේ. මන් නම්වණන් කිව්වේ නෑ අක්කේ. මෙයා කොණ්ඩේ රැවුලයි බවලා තව චුට්ටක් වයසට ගියා නම් හරියට අපේ පන්සලේ අඹලා තියෙන බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පිළිමේ වගේමයි. ඒ පිළිමේ දැක්කම මට මෙයාමයි මතක් වෙන්නේ. ගුණපාල මේ කොහේ යන ගමද? මේ අපේ අම්මගේ පණිවිඩයකට මේ ළඟට ආපු ගම. ඒ ගමම කුසුමත් පොඩ බල්ලයන් හිටුණා. අනේ කොච්චර දෙයක්ද ගුණපාල ආපු එක? මේ මොනවද? පොඩි බිස්කට් පැකට් එකක්. අනේ අපරාධිනේ ගුණපාල මොකට වියදම් කරාද? ඒ අය වියදම් කරේ හිතවත් කමට නැක්කේ. නේද අයියේ? අක්කට පාරක් මට දෙන්න. අයියාගේ අස කරත්ින්ද? මොකද්ද නංගි? අනේ නිකන් ඉන්න සූමි. ඔයා ගණන් ගන්න එපා ගුණපාල. මෙයාගේ හැටි හැම. එන්න අපි යමු ගෙට. එන්න ගුණපාල. වාඩි වෙයි. කුසුම්ගේ නංගි කුසුම්ට වඩා හරි වෙනස් නේද? ඔව්. එයා හරි විනෝදෙන් ඉන්නේ. ඕන කෙනෙක්ට විහිළු කරනවා. ජීවිතේම සරලව ගන්න පුළුවන් නම් කොච්චර හොඳයි. ඇයි? ගුණපාලගේ ජීවිතේ සරල නැද්ද? අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඉතින් ගුණපාලට කිසි කරදරයක් නැහැනේ. ඔන්න අපි නම් දුප්පත්. අපේ ජීවිතේ නම් සරල නෑ. දුප්පත්කම නෙමෙයි කුසුම් ප්‍රශ්නේ. ධනවත් වෙලා ඉපදෙනවට වඩා හොඳයි දුප්පත් වෙලා ඉපදෙන එක. හැබැයි ජීවත් වෙන්න ආදරේ ලැබෙන්න ඕනේ. ඒත් මගේ පවුලෙන් මට එහෙම ආදරයක් ලැබිලා නෑ. ඇයි ගුණපාලගේ පවුලේ අය
ගුණපාට ආදරේ නැද්ද? නෑ කුසම්. අපේ අම්මයි තාත්තයි ගොඩක් ආදරේ. අපේ නංගිටයි මල්ලිටයි අයියටයි. මං ගෙදරට පිටස්තරේ. ඒකනේ මම මේ සමාජයට ආදරේ කරන්නේ. මං හිතුවේ සමාජයට වෛර කරනවා කියලා. අනේ නෑ කුසම්. ඒ ධනපති පන්තිය. නිර්ධන පන්තියට එවන්නේ. ඒක නෙමෙයි කුසුම්. මම මේ ළඟදී ලියපු කෙටි කතාව පත්තරේ ගියා. අනේ එත්ත දුගුණ පාර. අපි දන්නේත් නෑනේ. මං ආසයි එක බලන්න. ගුණපාල මට එක ගෙනත් දෙනවද? හරි මං ගෙනල්ලා දෙන්න. ඔය කවුරු හරි මන් ලියපු දෙයක් ඉල්ලුවමයි. කුසුම් මේක ඉල්ලපු එක ගැන මං සතුටු වෙනවා. ලියන කෙනෙක් හරි කැමති තමන් ලියන ඒවා තවත් කවුරු හරි කියවනවාට. රේනු. ඇයි රේනු ගස්වල මල් පිපෙන්නේ? ගස්වල මල් පිපෙන්නේ පිපෙන්නේ තියෙන නිසා. හිතලත් එහෙමයි. නේද? හිතවල මල් පිපෙන්නේ පිපෙන්නේ තියෙන නිසා. ඒ අපිට නොදැනෙන්නම ඒවා පිපිලා පර වෙලා ගියාම හරි දුකයි. තවම හිත පාළුවෙන්නේ. ඔව්. මගේ හිතට ගොඩක් පාළුවෙයි. මටම තේරෙන්නේ නැහැ ඇයි කියලා. ඔයා ලොක්කයට ආදරේ කරන්න තීති. ඔයාට එහෙම හිතෙනවද රේනු? ඒ දැනුවත් හිතින් මං එහෙම කරලා නැහැ. එයා මගේ ඉස්සරහා හැම විටම හිටියේ මගේම අයියා විදියට. ඒ හැඟීමෙන් එහාට යන කිසිම සිදුවීමක් ඔය දෙන්න අතර සිදුවෙලා නැද්ද? නැත්තේ නෑ. පහුගිය දවස්වල ලොක්කයිගේ වෙනසක් තිබුණා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ. එයා කියපු සමහර දේවල් වල වෙනසක් මට දැනුණා. ඒත් මං ඒව ගැන හිතන්න හිතුවේ නෑ. ඇයියේ? මං ලොක්කයට ගෞරවය රේනු. ඒ ගෞරවයත් එක්ක එයා ගැන වෙන විදියකට හිතන්න මගේ හිත ඉඩ දුන්නේ. අනික මම ඒ වගේ දේවල් ගැන හිතන්න බය බව ඔයා දන්නවනේ. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් නේද? සමහර විට අපේ හිත අපි නොදැනුවත්වම අනිත් අයත් එක්ක බැඳිලා. ශිරෝමි හොඳ කෙනෙක් නම් එච්චරයි. ලොක්කයට ලැබෙන්න ඕනේ එයා වගේම තැම්පත් කෙනෙක්. එහෙම නැති කෙනෙක් ලැබුණොත් එයාගේ මුළු ජීවිතේම අවුල් වෙයි. එයා එහෙම කෙනෙකුට අවු වෙයි කියලා හිතන්න බැහැ කුසුම්. ලොක්කයි මොන දේ කරන්න ගියත් හොඳට හිතල මතලන තීරණ ගන්න. ඔව්. ඒක නම් එහෙම තමයි. ඒත් ලෝකේ එක එක ජාතිය ගෑල් ළමයි ඉන්නවා. ශිරෝමි මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහනේ. එයා හොඳ කෙනෙක් වුණොත් මට සතුටුයි.
එතමයි ලොක්කයට මං ආදරේ එයා සතුටින් ඉන්නවා දකින්න තමයි මම කැමති ලොකයි කවදා අපෝ පේරා දෙනියන්නේ හිට යනවා කුසු ඇයි එහෙම වෙයි නෑ නිකම් ලොකයට තාමත් පාළුවෙද ගමේ නැවිත් ඉන්නකොට දැන් නම් ටිකක් අඩු යාළුවෝ ඉන්න නිසා ලොකයට විශ්වවිද්‍යාල ගොඩක් යාළුවෝ ඉන්නවා ඉන්නවා මම ඔයාලට මහින්ද ගැන කියලා තියෙනවා තව මගේ රූමා ජයන්ත එතකොට කීර්ති සේන ඔය වගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා කවුද ලොකයි රූමා කියන්නේ රූමා කියන්නේ විශ්වවිද්‍යාල භාෂාවෙන් හොස්ටල් එකේ තමන්ගේ රූම් එකේ මේ ඉන්න අනිත් කෙනාට ලොකයා දවසක් මට දීපු මහගමසේකරගේ පොත ඔයාට ටැග් කරලා තිබුණේ ශිරෝමි කියලා කෙනෙක් එයාත් ලොකයාගේ යාළුවෙක්ද ඔව් ගෑන ළමයිගෙන් මං කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ ශිරෝමිව ශිරෝමි කියන කෙනා කොහේ කෙනද ලොක්කයි මංගේ ගමේ හැදෙන කෙනෙක්ද නෑ කුසුම් එයා කොළඹ කෙනෙක් පොහොසත් පවුලක් කෙනෙක් ශිරෝමි කියන කෙනා හොඳ කෙනෙක්ද ලොක්කයි මගේ පාඩම් වැඩ වලටත් ගොඩක් උදව් කරනවා. එයා මට හමුනේ නවකෝදේ කාලේදී. ඒ කාලේ මහින්ද මට මලක් දීලා කිව්වා ශිරෝමිගේ අත ඉල්ලන්න කියලා. එයා නිසා තමයි මට ලැම්බර්ට් කියලා නමක් හැදුනේ. ලැම්බර්ට් කියන්නේ ඇයි ලොකයි ලැම්බර්ට් කියන්නේ තමන්ට වඩා සීනියර් බැච් එක ගෑන් ළමයෙක් එක්ක යාළු වෙලා ඉන්න කෙනා. ලොකයට ඒ කට්ටිය තාමත් කතා කරන්නේ ලැම්බර්ට් කියලා. ඔව්. මං තාම ලැම්බර්ට්. ශිරෝමි කියන කෙනා ලස්සනයිද ලොක්කයි ලස්සනයි ඇයි කුසුම් ශිරෝමි කියන මහන නෑ ලොකයි නිකන් එයා ඔයාට
පොතකුත් ටැග් කරලා තිබුණානේ. ඒ නිසා මං හිතුවා එයාලට ගොඩක් කිට්ටු ඇති කියලා. ඒකයි. ජයන්ත ඔය ගැහැල් ළමයින්ව යාළු කරගන්න තියෙන පහසුම ක්‍රමය මොකද්ද කියලා දන්නවද? ඒ මොකද්ද කීපී? ගැහැණු ළමයින්ව යාළු කරගන්න තියෙන පහසුම ක්‍රමය තමයි එයාට පාඩම් කියලා දෙන්න යන එක. බලන්න ගම් පෙරළි මිස්ටර් පියා මිස්ටර් පියල් මිස් නන්දට ආදරය ප්‍රකාශ කරන්න තෝරගත්තත් ඔය ක්‍රමයෙන් ඒක සාර්ථක වුණානේ. හ්ම්. එතකොට අපේ මිස්ටර් නිමා යා ගමේ ළඟට පාඩම් කියලා දෙනවද? හ්ම්. මම හිතන්නේ ඒකත් ටිකක් කාලයක් යනකොට සාර්ථක වෙයි. එතකොට අපේ මිස්ටර් ජයන්තගේ තත්ත්ව කොහොමද? කීති මොනවා ගැනද මේ අහන්නේ? එහෙම නේද ජයන්ත? දැන් ජයන්ත මිස් චාර්ලතාට සංගීත කියලා දෙනවනේ. හ්ම්. දැන් ඔය සරසත්තකේ කොයි හරියට විතර ගිහිල්ලා තියෙන්නේ? අපෝ තාම සයන්නටවත් ඇවිල්ලා නැහැ කීති. ඒ මොකද මිස් ජයන්ත? සරසත්තකේ නම් පුළුවන් තරම් ඉක්මනට උගන්වලා ඉවරයක් කරන්න ඕන. මොකද ඔය පරක් කරන හොඳ පාඩම් නම් නෙවෙයි. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට ඉතින් කීර්ති එකම මලකට දෙන්නෙකුට ආදරය කරන්න බෑනේ. ඒ කියන්නේ මිස්ටර් ජයන්ත හිතනවා මිස්ටර් නිමල්ගේ එක හිතට තැනක් කියලා. හ්ම්. එහෙම නේද? ඔව්. ඒක එහෙම නෙමෙයි කියලා නිමල් අපිට කියලා නැහැනේ. අපි නිමල්ගෙන් ගමේ නංගි ගැන ඇහුවොත් කොණ්ඩේ අතගාලා සද්ද නැතුව පාඩුවේ ඉන්නවා. අපි නිමල්ගෙන් ශිරෝමි ගැන ඇහුවත් කොණ්ඩේ අතගාලා සද්ද නැතුව පාඩුවේ ඉන්නවා. හා හරි. ඒ කියන්නේ මිස්ටර් නිමල්ගේ බැල්මක් නැත්තම් මිස් චාර්ලතා කියන මලට මිස්ටර් ජයන්තගේ හිතේ මනාපයක් ඇති වෙනවා. දැන් ශිරෝමි ගැන කීටි සෙන්ට මොනවද හිතන්නේ? මිස් චාර්ලතා මිස් චාර්ලතා කියන්නේ සත්‍යජිත් රායගේ චාර්ලතා චිත්‍රපටේ නේ චාර්ලතා වගේම ෆැන්ටසි. ඒ කියන්නේ සිහිනය. හැබැයි ඉතින් ඒ සිහිනය ඇති වෙන්නේ මිස් චාර්ලතා දකින පිරිමියාගේ සිතේද? එහෙම නැත්නම් චාර්ලතාගේ සිතේද කියන එක නම් මම දන්නේ නැහැ මිස්ටර් ජයන්ත. කොහොම වුණත් මිස් චාර්ලතා වගේ ෆැන්ටසි එකට ඕනම පිරිමියෙක් හිතනවා. කීර්ති කියපු කතාව හරියටම හරි. ශිරෝමිත් එක්ක එකපාරක් කතා කළාම තවත් පාරක් කතා කරන්න හිතෙනවා. ශිරෝමිව එකපාරක් දැක්කාම ආයෙමත් බලන්න හිතෙනවා. මිස් ජයන්ත මිස් චාර්ලතා වගේ අඟනුන් ගැන කැම්පස් වල ලියවිලා තියෙන කවි වලට වඩා ජන කවීන් ලියලා තිනවා හරි අපූර්ව කවි. දැන් බලන්න මෙන්න මේ කවියේ තියෙන්නේ මිස් චාර්ලතා වගේ අය ගැන ෆැන්ටසියක් නෙමෙයිද කියලා. උනා වරල මොන රිඳු පිළ විලසේ තනා පුපෙති රළ පියයුරු තුඩසේ මනා සුසදි නෙත්තක මැනි කුත්සේ හිනා බඳුය දත් ඇමිනු මුතුසේ. කීර්ති සමහර පිරිමින්ගේ ලෝකවල ගැහැණු අය ෆැන්ටසියක් වෙනවා වගේම සමහර ගැහැණු අයගේ ලෝකවලත් පිරිමි අය ෆැන්ටසියක් වෙන අවස්ථා තියෙනවා. ඔකට හොඳම උදාහරණයක් තමයි අපේ නිමල් ශිරෝමිගේ ලෝකේ ෆැන්ටසියක් වීම. හැබැයි ඉතින් ඔය ෆැන්ටසිය ශිරෝමිගේ ඔළුවේ තියෙනකන් වෙන පිරිමියෙකුට ශිරෝමිට සරසත්තකේ කියලා දෙනවා තියා
ayan ayan nat uganan na berwin. Balagan na kiyam. Apa misal ni mulut mar wasa na wanteka. Anganun dedenek depasa sita. Misal ni mal ge hitakan utsakan. Misal ni mal. Ekkin kuda hita nodi. Dedena tulung fantasy akwino. Hegeti ding apita. Dekat tiya ekak kuat ne. Sejant, Miss Charlotte ada sanggiti ugan ane kerana nawat tan depa. Sanggiti igan igan ni mana? Eh larana agi sihine aku, ekir udah ukuran. Beberapa jo balagan. Antime di larana agi same, mitura dah imiye hek. Kusumi? Nandi? Koba ngamma? Jinno nama dekki nae dawas gaana ki. Me vesa tek hari karadarai nandi. Amma te elabalu hoya ganna tamarui. Hoya ganna elabalu goda kela avat nara kela. Evat paya gaana toran noni. Saya tinggi di ni dah kira kari huragan na itu nama perasnya tamai. Rasa dah masuk dek hadi ada emas tadui bang. Muka mini sunto sali dia ni pay api dah ada emas kin. Unuk gani. Kusume. Mamma ave, mage hitata apa podi deyak kaatari kira nitani dahas karaganna hitagena. Meka arayata kira wedak ne. Kiwwai kira ya meka ganan gannit ne. Itin man hituwa umbat ekka me gana katha karanna. Ei nendi? Mokak hari karadareyada? කරදරයක් මන් නෙමේ බං ඒ කරදරයක පෙර නිමිත්තක් ඉතින් කියන්න නැන්දි මට උදව්වක් කරන්න පුළුවන් දෙයක්ද උඹට උදව් කරන්න බෑ කුසුමේ මං හිතුවා මේක කිට්ටු කාට හරි කියලා හිත නිදහස් කරගන්න Kianu nanti, muka anda. Man dah kena hina, man godak wisasa karun kene. Honda kari naraka kari, mata eka hina pain aku sume. Man loko puta kena naraka hina adekka. Mukadde nendi, lokai itu karadaya kau nede ada? Oh, ya agi jiwi te, karadaya kau ni mah patah lagi illa. He tek mukadde kira kiana mata hari itu teru mana? Iting. Apitnya mana Dewi ni yang kerana pulu? Mam bodhi puja waktu yang kalpana kerabang. Umbat hari mati kian. Hundai nende. Mal loko puja ke handa handat balan ni kila guru nang sir duna. Mata loko puja wiswa sai bang. Ya Dewi ni mak ini me. Honda itu hitam amat lah, tamai hemat tiernya agak makan. Anikka,
Apa ya Paul udah awan ambu ini kisi dia kayak keran nitnya. Hei, titi me graha apalah awah ama minisu beda keran nih honda sih ini me ini. Loka ya udah berat aku ini nende. Apa kehem bodoh puja watim? Ane matu bayi nih kocer deh ada kusume. Pera admi umba mage ema duwe kela innathi. Me ettamai. Mata ehema hitena wara anantai. Kohada, Chayasekara ge yaluwa godak ay school ewith naha. Granville nan onna panidayak ewala thibuna. Owata kiyanne kiyala eya dennae kiyala. Ayi e Granville Nilanthita visheshayen panide wanne. Dami turut turut kamu lagi. Hundai padmi. Goda hundai. Ayo ayo mahani. Naya waj muna dalam mas kian aku luang. Dami muka kari prasnya kiala. Kian muka ada prasnya. Dami prasnya. Westerni sa oyo turan. Para lele anna be. Ukkuma madavela. Itu kata, Nimalaya ya Muhammad. Nimalaya besar itu mila beda beda lalu nih. Nih. Orang kau dah hemat kiri. Hemat kau urut kiri mana? Orang mana beli orang mana hemat itu no? Mage moni, mana sakti no? Orang moni di taraf ni mana? Hasri mana mana sakti no? Ni malah ya kathari adre kira. Oya aku mende dani padmi. Mandani itu orang dekatin dengan kia gue bisa. Kian, kaya ke dulu malah ya lelaki. Shiromi kia lah. Bisa bicara lah mikir kemahitannya. Ayo, ayo, gana hari itu mudah nanti. Nih. Eh, agi itu kat dalam ya kini mau kyu? Eh, kau tu kira hari itu mau kyu ni? Pasti dah sakian nak kyu. Ada duka. Orang malay itu ada rekalan. Mau luka ya ta adre kerada, nanti kela mang hari ini dana padmi. Mau mewen kang, ekan hitalatne. Eh agi hitagat ter, galam ekina kewana, mata duka hitunah. Orang adun waktu hari, orang itu lupa itu adri kerana. Orang itu nanti kalpana kerana pakusu. Itu hadagan balam. Pilih mewiswa sekerana pakusu. Lupa yang ini mana ia tega. Kusum, mangoya wa tanya mah hambe ni balabala hiti.
ඒකිටරි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන කුසුම් මොනා ගැනද කිත්සිරි පත්මිනී ගැන මට පත්මිනීව තේරුම් ගන්න බෑ කුසුම් ඒ ඔය දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාද ප්‍රශ්නයක් නැහැ එත් එයා ජීවිතේ හැම දෙයක්ම ගන්න සරලව ඒ යාගේ හැටිනේ කිත්සිරි ඇයි ඔයා ඒක දැනගෙන හිටියේ නැද්ද දැනගෙන හිටියා එහෙම දැනගෙනත් ඇයි මං එයාට මෙච්චර කෙට්ටුනේ කියන එක තමයි මට තේරුම් ගන්න බැරි ජීවිතේ ගැඹුරක් නැති ගෑනුන්ට මං එච්චර කැමති නෑ කුසුම් ඔයාට පුළුවන් වෙයි පද්මිනීව හදාගන්න. එයාගේ ජීවිතයට ආදරේ අවශ්‍යයි. එයා ආදරේ හොයන කෙනෙක්. ඒ ආදරේ ලැබුණොත් පද්මිනී ඒ වෙනුවෙන් ඕනම විදියකට වෙනස් වෙයි. පද්මිනීගේ මගේ අතරේ තවමත් තියෙන්නේ යාළුකමක් විතරයි. එයා මට බලාපොරොත්තු දීලා මං එයාට ලං වෙනකොට එයා හෙමින් සැරෙල ඉස්සලා යනවා. එයත් හරියට පොසොන් මහේ වැස්ස වගේ. මේ වහිනවා, මේ පායනවා. පද්මිනීට ඔයා ගැන තීරණයක් ගන්න එයාටම කල් දෙන්න. කෙනෙකුගේ හිත තවත් කෙනෙකුට සංවේදී වුණාම ඒ දෙන්න අතරේ ගොඩනගෙන සම්බන්ධකම එහෙම කල් දෙදා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි කුසුම්. මගේ හිත දැන් පත්මිනේ ගැන සංවේදී වෙලා. මට දැන් නිතරම එයාව දකින්න ඕනේ. මගේ හිත දැන් සංසුන්නේ. මට පාඩම් වැඩක් කරන්නත් බෑ කුසුම්. මේ දේවල් ඉගෙනීමට නම් බාධාවක් කරගන්න එපා කිත්සිරි. ඒක එහෙම වෙනවා නම් මහා අපරාධයක්. කුසුම් කිත්සිරි මොනවද කියන්නේ මේ මුකුත් නෑ පත්මිනේ ඊ ගණන් පාඩමේ අපහැදිලි තැන් වගේක් තිබුණා මං කුසුම්ගෙන් ඒක අහගත්තා ඒක හොඳයි කිත්සිරි ජන කවි ගැන හැමදාම ඉගෙනගෙන හරියන්නේ නෑනේ මොකද්ද මේ ඔයා කිත්සිරි ගැන හැම වෙලෙම කියන ජන කවි කතන්දරේ නෑ කුසුම් මේ පත්මිනේගේ බොරු නෑ කුසු මෙයා මාව මගදි දැක්කම හැමදාම ජන කවි උගන්වන්න හදනවා ඉතර නම් ගෝයන් කවි පැල් කවි වගේ දේවල් කියලා දුන්නේ ඒත් දැන් තේරවිලි කවි කියලා දෙන්න හදනවා නෑ කුසු මේ පත්මිනි බොරු කියන්නේ කිත්සිරි මම ඔයාට බඩුවක් කියන්නද හා කියන්න ඔයා හරි ලස්සනයි. මූණ හරි සීට්. ඔය ලැජ්ජාවෙන් අඹරන්නේ මොකද? කුසුම්, මෙයා ලැජ්ජ වෙනකොට කන් දෙක රතු වෙනවා. එයාගේ හිම කන් දෙක රතු වෙනකොට මම හරි ආසයි. අනේ, නෑ කුසුම්. මං ලැජ්ජ වෙනකොට කන් දෙක රතු වෙන්නේ නෑ. මේ පත්මිනේගේ බොරු. කිත්සිරි අපි බඩුවක් කිල්ලොත් ගෙනත් දෙනවද හා කියන්නේ ටක් ෂොප් එකට ගිහිල්ලා අයිස් පලන් දෙකක් ගෙනත් දෙනවද හා පත්මි ඔයා හරි හොඳයි කිත්සිරි අතේ සල්ලි තියෙනවද සල්ලි නැත්තම් මන් දෙන්නද නෑ සල්ලි තියෙනවා අනේ පව් පද්මි අයි පව් කියන්නේ කොල්ලන්ට ඔහොම තමයි කරන්න ඕන
dum dum diga diga mausam bhiga bhiga dum dum diga diga mausam bhiga bhiga bin piye main to gira hai allah surat aapki subhanallah hai allah surat aapki subhanallah तेरी अदा वाह वाह क्या बात है हाय तेरी अदा अरे तेरी अदा वाह वाह क्या बात है अखियां झुकी झुकी बातें रुकी रुकी अखियां झुकी झुकी बातें रुकी रुकी देखो कोई रे आज रुक गया हाय अल्लाह सूरत आपकी सुभान अल्लाह हाय अल्लाह सूरत आपकी सुभान अल्लाह डम डम डिगा डिगा मौसम भीगा भीगा बिन पिए मैं तो गिरा मां बेलू में काऊ देखियला कद बा में भी चूर ने दूंगा देखने मेथने जाऊ सा नठने अपी अपी अंदु विनाश करा मैसिया के අපි තීරණය කරා හරියට හින්දි ෆිල්ම් වල නළු වගේ අඳින්න. ඒගොල්ලෝ අඳින්නේ මේ වගේද? මේ මොකද බම්මේ? මොකද මේ කමිස මෙච්චර දිග? මහානකට වැරදිලාවත්ද? එයාගේ මේකේ හැඩය. මේකට තව තොප්පියකුත් දානවා. අපි ඒකත් ගන්න බැලුවා. හැබැයි ඒක හම්බුනේ නැහැ. ඔප්පිය ගුද්දම්ම නම් අපූර්වට තියේ. ඈබා. උඹලා ওই විචුර නැඳුන් ඇඳගෙන එනකොට පාරේ ඉන්න මිනිස්සු එහෙම වැළුවේ නැද්ද? බැලුවා මැසියක්ගේ. වෙනදා වගේ නෙමෙයි හැරි හැරි බැලුවා. ගොඩක් අය අපිත් එක්ක හිනත් උනා. දැන් ওই හින්දි චිත්‍රපටිය වල නළුවන්ටත් එහෙමනේ. ඒ අයට පාරේ යන්න බෑ. රසිකයෝ බලනවා. दिल मचलता है आके मैं अंदर में अंदर बस से मगे हितरत गतरत हरी अमुत्तर देने ना आके दम मटे हितना मामा राज कपूर वाके खेला दम बलंद प्रेम प्रेम हरी ये टे राजेश कन्ना वाके निवेद අනේ මන් දන්නේ බං මං නම් ඔය උඹලා කියන අය වඳුරන්නේ හැබැයි මං එකක් කියන්න උඹලගේ ඕලු කෙටි අත ගාලා බලපන් මොන හරි අහුවෙනවද කියලා නෑකි මුකුත් අහුවෙන්නේ නෑනේ දැන් අහුවෙන්නේ නැති උනාට පස්සේ අහුවේ එතකොට මට කියාපල්ලකෝ එහෙම අහුණා මොකද වෙන්නේ නැකි මනාවෙන්ද දීති උබලට ඔය දැන් තිනවට වඩා වැඩි වටිනාකමක් ලැබි එච්චර මං යනවා යන්න හොඳයි අක්කේ ආ මල්ලි ඔළුව අත ගන්නකොට මොන හරි අහු වුණොත් එහෙම හොඳ කඹේකුත් හොයාගෙන වරින් ඇයි අක්කේ කඹයක් ඒක මං එතකොට කියන්නම්කෝ මචං මැසියා ක මොකද්ද බං ඒ කිව්වේ අනුමානයක් නැහැ වාසියා දැන් බලපන් මේ ඇඳුම් ඇඳ විතරයි ප්‍රතිඵලයක් ලැබුණා අපි කෝකටත් ඔළු ගත ගගයිමු මොකක් හරි අහු වුණොත් වැඩි හරි ඔව් මචං අපි එහෙම කරමු निमार जीवित किया विवृत दया ओणम दया ओणम वेला पीना से समहार वेला आवट अवसान किया तवदे का आरंभ आकुल किसी में दया हिस्से नहीं किया एक देखी हिस्से ने दे
තවත් දෙයකින් පිරෙන ජීවිතේ පිරුණම සතුට හිස්සුනාම දුකයි පාළුයි නිමල්ගේ හිත හිස් වෙන්නේ කැම්පස් එකේ ඉන්නකොටද එහෙම නැත්නම් ගමේ ගියම් විශේෂයක් නැහැ ශිරෝ නිමල් මේ පාර නිමල් ගමේ ගියාම ගමේ නංගි හම්බුණාද ඔව් ශිරෝ මිගෙන දැවෝ මගේ ගැන ඇහුවා එයා කොහොමද මගේ ගැන දන්නේ නිමල් මොනවා හරි මං ගැන ගමේ නංගිට කිව්වද නෑ ඔයා මට තෑගි දුන්න පොතක ඔයාගේ නම තියෙනවා දැකලා මගෙන් ඒ ගැන ඇහුවා ඉතින් නිමල් මොනවද මං ගැන කිව්වේ මං කිව්වා විශ්වවිද්‍යාලෙදි මං කිට්ටුවෙම ආශ්‍රය කරන ගෑනු ළමයා ඔයා කියලා ආයේ මගේ පාඩම් වලටත් ගොඩක් උදව් කරනවා කියලා කිව්වා එතකොට නිමල් කුසුම් තා මොනවද මං ගැන හෙව්වේ එයා ඇහුවා ඔයා ලස්සනයිද කියලා මං ලස්සනයිද කියලා ඇහුවා ඔව් එතකොට ඔයා මොනවද කිව්වේ මම කිව්වා ඔයා ලස්සනයි කියලා නිමල් මං වගේ දෙයක් අහන්නද අහන්න සිරු ඔයාට මාව ඇත්තටම ලස්සනයිද ඔව් සිරු මේ ලස්සනයි නිමලුත් ලස්සනයි තමන් ලස්සනයි කියලා ගැහැණු ළමයෙකුට කිව්වම ඒක හරියට දැනුණා නේ මම විශේෂයෙන් තමන් කැමති කෙනෙක් එහෙම කිව්වම ඒක ගොඩාක්ම දැනෙනවා පිරිම කෙනෙකුටත් එහෙමද නේ මම ඕ ජීවිතේ ගොඩක් දේවල් වලදී ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. නිමල් මං ඔයාට කීපාරක් වද අපේ ස්ටේට් එකට එන්න කියලා. ඒත් ඔයාලා නෑ. මට සමා වෙන්න සිරෝ මේ. වැඩ නිසා ඉන්න බැරි වුණා. වැඩ නිසා නෙමෙයි. වුණනාවක් නැති නිසා. එහෙම දෙයක් නෙමෙයි. නිමල් මම යාළුවෙක් එක්ක ටවුන් එකට ගිය වෙලාවේ වාඩි දෙන්න කියලා පොඩි බඩුවක් ගත්තා. මොකද ජීරෝනේ? බලන්න හොඳද කියලා. මට මේක ගොඩක් වටිනවා ශිරෝ. නිමල්. මොක පරිස්සම් කරලා අරන් තියාගන්න. මම මතක් වෙන්නේ. ලොක්කයගේ හිතගත්තු කවුරු හරි විශේෂ කෙනෙකුත් ඉන්නවද? ඔව්. ඉන්නවා. එයා මට හමුනේ නවකවදී කාලේදී ඒ කාලේ මහින්ද මට බලක් දීලා කිව්වා ශිරෝමිගේ අත ඉල්ලන්න කියලා ශිරෝමි කියන කෙනා ලස්සනයිද ලොක්කයි ඔව් ඇයි කුසුම් ශිරෝමි කියලා මහන්නේ
මාකට කහට එකක් හදාගෙන ආවා. නංගිට අද මොකද තේ හදන්න හිතුනේ? නෑ නිකක්. අක්කා ඉතින් අද කාමරේ ඇස්සෙමනේ. පාඩම් කරනවද නැත්නම් කල්පනා කරනවද? මම්මි පොත බැලුවා සෝමි. මොන පොතද? මේ පාඩම් පොත. පාඩම් පොතක් නම් වෙන්න බෑ. නවකතා පොතක් නම් වෙන්න ඇති. ඇයි නංගි එහෙම කියන්නේ? පහුගිය දවස් ටිකේම අක්කා හරි අමුතුයි. වෙනද වගේ නෙමෙයි. ඒ මොකද ඔයාලට මගේ දැනෙන වෙනස? අක්කා කල්පනා කරනවා වැඩි. මූණේ දුකකුත් තියෙනවා. නෑ නංගි. එහෙම දෙයක් නෑ. නැත්නම් මොකද? මොකද ප්‍රශ්න කියලා කියන්න. මං කැමති නෑ අක්ක ඔහොම ඉන්නවා දකින්න. හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් හිතේ තියෙන ප්‍රශ්නේ කාට හරි කියන්න ඕන හිත සැහැල්ලු වෙන්න. අම්මෝ මෙයා පැහිලා තියෙන තරම. හිතේ මොනවත් ප්‍රශ්නයක් නෑ නංගි. ප්‍රශ්නයක් නැත්තම් කමක් නෑ. ඒත් ඔම් කාමරේට වෙලා ඉන්න එපා. අර වෙන්ද දාන අහිංසක හිනාව මූණ දාගෙන ඉන්න. මගේ හිනාව අහිංසකයිද නංගි? ඔව්. හිනාව විතරක් නෙමෙයි අක්කත් අහිංසකයි. ඒකට මම නේද? ඇයි? ඔයාගේ හිනාවේ තියෙන වැරද්ද මොකක්ද? අයියක්ගේ හැදිච්ච ගෑන් ළමෙක් වුණාම හිනා නොමසන් දසන් දක්වා නේද? මත් නම් දත් පෙන්නන්න නැතුව හිනා වෙන්න හරිම අමාරු. හිනා වෙනවා නම් හොඳට හයියෙන් කෑ ගහලා හැමෝටම ඇහෙන්න හිනා වෙන්න ඕන. නැත්තම් හිනා වෙලා ඇති වැඩක් නෑනේ. හිනා නොමසන් දසන් දක්වා කියන්නේ දත් පෙන්නල හිනා වෙන්න එපා කියන එක නෙමෙයි ළමයා. අක්කේ ගෑල් ළමයින්ට ඔච්චර නීති දාලා පොත් ලියලා තියෙන කවුද දන්නේ? ඔය නීති වලට යටත් වෙලා ජීවත් වෙන්න අමාරුයිනේ. නීති වලට අමාරුවෙන් යටත් වෙලා ජීවත් වෙන්න ඕනේ නෑ නංගි. ඒත් සම්ප්‍රදායන් එන දේවල් හරි වටිනවා. ඒ වටිනාකම අවබෝධ කරගත්තොත් ඒ නීති කරදරයක් වෙන්නේ. අම්බෝ අක්ක හිතන හැටි. මට නම් අක්ක හිතන හැටි ගැන හිතා ගන්නවා තමයි. මම නම් ආස මට ඕන විදිහට ජීවත් වෙන්න. ඉතින් ළමයෝ මම ජීවත් වෙන්නෙත් මට ඕන විදිහට තමයි. එහෙම ජීවත් වෙන්නේ බලෙන් නෙමෙයි. හිතේ ආසාවෙන්. කුසුමේ මෙතනින් පොඩ්ඩක් ඇඳගෙන යන්න. හා නේද? හා බං කුසුමේ. මොකෝ උඹලා අම්මව දැක්කේ නැත්තේ උංග කාලෙකින්? අම්මටත් මේ දවස්වල හරි කරදරයි නේද? මේ වැස්සත් එක්ක
වෙලඳාමත් හරියට කරගන්න බෑ. මටත් නම් ඉතින් ඔය සන්තෑසියම තමයි. හැබැයි ඉතින් වැස්සයි කියලා ගෙදෙට්ට වෙලා ඉන්න පුළුවනේ. එහෙම හිටියොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මට නම් ඉතින් බඩගින්නේ ඉන්න පුළුවා. ඒත් ඉතින් අර පොඩිය කීව බඩගින්නේ තියන්න පුළුවනේ. අපේ අම්මත් ඔච්චර ධෛර්යයක් දාන්නේ අපිව ජීවත් කරවන්නම තමයි නේද? අපි පස් දෙනෙට කන්න දෙන්නේ ජීවත් කරවන්නේ ওই රස්සාවෙන් කියලා හිතන කොටත් පුදුමයි. ඒ විතරද? අපිට ඉගෙන ගන්නත් වේදම් කරනවනේ. කුසුමේ ගෑණියෙක්ට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. විශේෂයෙන් අම්මා කෙනෙක්ට. මේ මනුස්ස අපි අත්හැරලා දාපන්කෝ. සත්තු තමුන්ගේ පැටව බලාගන්නේ කොයි තරම්නම් ආදරෙන්ද? නංගි කොහොමද නැන්දි? ඉගෙන ගන්න දක්ෂයිද? ඒකි දස්සයි. මට ඕනේ ඒකිට කොහොම හරි අකුරු සායස් තෙරේ හොඳින් උගන්නලා පොඩි රස්සාවකට හරි දාගන්න. නැත්තං ඉතින් මං වගේ කිරි කපන්න යවන්න පුළුවනේ. අපිට උරුම වෙච්ච දේ උන්ට උරුම කරන්න පුළුවනේ කුසුමේ. මට තියෙන ලොකුම බලාපොරොත්තු ඔය කෙල්ල. මාත් නංගිට උදව් කරන්න නැන්නේ. පාඩම් අහගන්න එවන්න. මට පුළුවන් දෙයක් මං කරන්න. කොයි තරම් නම් දෙයක්ද කුසුමේ? ඔබට පින් සිද්ධ වෙනවා. ඒක නෙවෙයි. දැන් ඉතින් උඹේ ගිනීමේ කටයුතු කොහොමද? හොඳින් කරගෙන ඉන්නව නැන්ද? අර නිමල් මහත්තයා වගේ උඹත් කවදා හරි විශ්වවිද්‍යාලයට යන්නම ඕනේ. ඉගෙන ගන්න දස්ස කෙල්ලනේ. මං විතරක් නෙවෙයි මේ ගමේ හැමෝම උඹට ආදරේ. උඹට නරකක් වෙනවා දකින්න මේ ගමේ නම් කවුරුවත් කැමතියි කියලා මං හිතන්නේ. උඹ ඉතින් ඒ තරම් ගුණ යහපත් මනුස්සකම් දන්න කෙල්ලනේ. හැබැයි ඉතින් උඹේ ලොකු ගංගි සෝමි ගැන නම් මට කිසිම විශ්වාසයක් නැහැ. මෙහෙම නරක ළමයෙක් නෙමෙයි නේද? එකම දේ එයා ටිකක් වෙනස්. ඇත්ත නේන්න. සෝමේ මට ඒ ගැන කිව්වනේ. මම නම් ඔහුම රෝගයක් ගැන අහලම නෑ. ඒකිට රෑට එක එක චිත්‍රපටි පේනවලු. හීනෙන් නලු නිලු ඇවිල්ලා කතා කරනවලු. ඔය චිත්‍රපටි පිස්සුව නම් ඒ තරම් හොඳ පිස්සුවක් නෙමෙයි. ඕක හැදිච්ච හුඟාක් දෙනෙක් විනාශ වෙලා තියෙනවා. නරකද මෙත මහත්තයාට කියලා ඉස්ස කුඩිච්චයක්වත් දැම්මු? අනේ එහෙම ලෙඩක් නෑ නේද සෝමිට? එයා චිත්‍රපටි වලට ආසයි. රංගපාන්න ආසයි. අපි එක එක කෙනාගේ ජීවිතවල එක එක බලාපොරොත්තු තියනවා වගේ එයාගේ තියෙන එකම බලාපොරොත්තු කවදා හරි නිවියක් වෙන එක. ඒක තමයි බං මං ලෙඩක් තියනවා කියලා කිව්වේ. දැන් බලපන් මේ ගමේ කොයි ගෑණිටද ඔය සෝමිට වගේ චිත්‍රපටි නිලියක් වෙන්න ආසාවක් ඇති වෙලා තියෙන්නේ? ඈ ගෑණුන්ට ඉතින් නිලියක් වෙන එක හොඳයි. කොරන්න වෙන වැඩක් නැත්තම්. දැන් බලපන් අර පියසේනයටයි ප්‍රේම කුමාරයටයි වෙලා තියෙන දේ. උන් දෙන්න එක එක ජවුසන් ඇඳුම් ඇඳගෙන ගම පුරාම ජෝගි නටනවා. මට හිතෙන්නේ ළඟදිම උන් දෙන්නව අංගොඩ ගිහින් දාන්න වෙයි. අනේ මන් දන්නේ නැහැ ඉතින්. මට හිතන දේ තමයි මං ඔය කිව්වේ. මචං මොනවා හරි වෙනසක් දැනෙනවද? නෑ මචං. තා මොනවත් අහුවෙන්නේ නැහැ නේ. මාත් මේ ඔළුව අල්ලල් ඉන්නේ. තා මෙහෙම මොනවත් නැහැ නේ. කලබල වෙන්න නැතු හිටපන්. වෙලා වෙන්න ඕනේ. වෙලා වාවම ඔක්කොම හරියයි. ඒ ඔබ දන්නවද රාජස් කන්නා උදේට මොනවද කන්නේ කියලා? නෑ මචං. මොනවද රාජස් කන්නා උදේට කන්නේ?
මේ කිරි ඇපලුයි. හරි අමුතු කෑමක් නේද මචං. මම ওই සිනමා පත්‍රයක කියුවා ඔය වගේ කෑම කෑවහමලු ওই නළුවිලියන්ගේ හැම ඔච්චර ලස්සන වෙන්නේ. අපිත් ඒ වගේ කමුද එහෙනම්. ඒත් වැඩේ ඇපල් නෑනේ. ඇපල් නෝ නෑ මචං. අපි කමු peer. බලපන්. නළු නම කොච්චර මහන්සි වෙන්න ඕනද? කෑම විතරක් නෙමෙයි. ඔය එක එක සබන් જાති ක්‍රීම් වර්ග ගෑවම තමයි හැම ලස්සන වෙන්නේ. කොහෙද බං? අපි ටුව කරන්න ඇති සතියේ නෑ. ඒත් ඔය සමහර කට්ටියගේ හැම ලස්සනයි නෙමුණවත් ගන්න නැතුව. දැන් බලපන්. ඔය තෝමි කොච්චර ලස්සන හමත් එයාට තියෙන්නේ. රත්තරන් පාටට දිලිසෙනවා. ඒක නම් ඇත්ත. සෝමෙගේ හැම කුරුළු පිහාටුවක් වගේ සිනිදු. ඔබ කොහොමද ඒක දන්නේ? ඒක බලපුවම පේනවා. ඒක මිස. මේ කෑමට අමතරව ඔය නළු නිලියු ඇඟ ලස්සනට තියාගන්න එයාලා ගොඩාක් ව්‍යායාම් කරනවලු. දැන් ඒකනේ ඔය හින්දි නිලියන්ගේ ඉඟසුඟ ඔච්චර ලස්සන. මචං අපිත් ව්‍යායාම් කරන්න පටන් ගමුද? ඒ කාර්යය හොඳ අදහස මචං. ඒත් ව්‍යායාම කරලා අපේ ඉඟසුඟ ලස්සන වුණාම අපි ගෑනු වගේ වෙයිද නැන්නේ? පිස්සුද මචං? ගෑනුන්ට ව්‍යායාම් වෙනම තියෙනවා. පිරිමින්ට ව්‍යායාම් වෙනම තියෙනවා. විතරක් නෙමේ ඒවට බොන්න බෙහෙතුත් තියෙනවා. ඒව හරියට කරොත් මෙන්න අතේ මස්ගොබ මෙන්න පපුව. ෂා හරි සෝක් මචං. ඔබ පොඩ්ඩක් හිතලා බලපන්. මගේ අතේ මස්ගොබයි පපුවයි මෙහෙම දාලෙනකොට මං කොහොම හිටියේද කියලා. යන්න ක්‍රමයක් නැද්ද? පිස්සුද මචං? ඒක උපතින් වෙන වාසනාව. දැන් බලපන්. මේ මගේ ලස්සන තියෙන්නේ මේ මගේ උස හින්දායි. අනේ නික පාලෙන් බය යන්නේ. එහෙමනම් නළුවෙක් වෙන්න කොකෙකුට උනත් පුළුවන්. මචං ලෝකෙ බිහි වෙච්ච ගොඩක් හොඳ නළුවෝ කොටයි. අපි දෙන්න අතර තරඟයක් අවශ්‍ය නැහැ. අපි දෙන්නගේ යාළුකම හැමදාම තියාගන්න. කවදා හරි දවසක ජනප්‍රිය නළුව වෙන්න අපි දෙන්න අතර තරඟයක් තිබුණොත් අපි දෙන්න කතා වෙලා ඒ අවුරුද්දක ඔබ ජනප්‍රිය නළුව වෙයන්. ඊළඟ අවුරුද්දේ මං වෙන්නම්. එතකොට මචං බැරි වෙලාවත් එක නිලියකට ප්‍රේම කරන්න උනොත් මම මේ මෙහෙම කියන්නේ ගොඩක් ජනප්‍රිය නළු නිලියන් අතරේ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවනේ. ඒකයි. එහෙම වුණොත් මචං අපි එකම නිලියට ප්‍රේම කරමු. අනේ නිකන් පිස්සු කතා කියන තු හිටපන්. කිත්සිරි හරිම අහිංසකයි. ඔයා හැසිරෙන විදියට එයා හිතන වෙද්දී ඔයා එන්නේ අත්තක යාළු වෙන්න කියලා. ඔයා පිටින් ළමයි ගැන දන්නේ නැහැ කුසු. ඒ අය ඔය අහිංසක විදියට පෙන්වුවට ඇතුලෙන් එහෙම නැහැ. ඒ අයට ගෑනු ළමයි හරි තාවකාලිකයි. ඒ අය හිතන් ඉන්නේ ගෑනු ළමයි එන්නේ ඒගොල්ලන්ට ආශ්‍රය කරලා අතහැරලා දාන්න කියලා. මට පිරිමි ළමයි ගැන එච්චර අවබෝධයක් නැහැ. ඒ පිරිමි ළමයින්ගෙන් මෙච්චර කාලෙකට මට වරදක් වෙලා නැහැ. පන්තියේ වුණත් ඔයයි රේනුයි ඇරුණම මම වැඩියෙන්ම කිට්ටු පිරිමි ළමයින්ට. ඒ යාළුව විදිහටනේ. ඒත් ඒ යාළුකමින් එහාට ගියාම තමයි
පිරිමින්ගේ නියම ගතිගුණ මත වෙන්නේ. මං අත්දැකීමෙන් කියන්නේ කුසුම. මගේ ජීවිතේ මට ලඟ වෙච්ච හැම පිරිමියෙක්ම මාව ආශ්‍රය කරලා අතහැරලා දාලා ගියා. ඔයා ලඟ වෙන්නේ වැරදි පිරිමි ළමයි ගාවට වෙන්නේ ඉති පත්මි. ඒකයි එහෙම වෙන්නේ. ඒ කිත්සරි එහෙම නෑ. මං එයාව ගොඩක් කලින් ඉඳන් ආශ්‍රය කරලා තියෙනවා. මට දැන් කොයි පිරිමි ළමයක් දැනෙන්නේ කම් විදිහට කුසු. ඒ මං ජීවිතේ විඳපු අත්දැකීම් නිසා වෙන්නේ නැති. කුසු මම වගේ යමක් අහන්නද? අහන්න පත්මි. මොකද්ද? කිත්සිරි ඔයාගෙන තුනන්දුවක් දැක්කෝ නේද? නෑ කිත්සිරිගේ කටින් දවසක් ඒ වගේ දෙයක් කියුණා. මිෂන් නිමල් මම මේ නිබන්ධනයක් ලියන්න කරුණු ටිකක් හොයනවා. මිෂන් නිමල්ට පුළුවන් ද මට පොඩ්ඩක් උදව් කරන්න? ඇයි කීතිය නේද? අපි මෙච්චර කාල නිබන්ධන ලියුවේ ඒකට එකතු වෙලා කරුණු බෙදාගන්න. ඒක නම් ඇත්ත තමයි මිෂන් නිමල්. හැබැයි ඉතින් මේක ටිකක් වෙනස් ආකාරයක නිබන්ධනයක්. පුස්තකාලෙට ගියත් මේකට කරුණු හොයන්න අමාරු. අනික මේ ගැන පොත්පත් අහලා වෙලක් නැහැ. හරි හරි. මොකද්ද ඔය නිබන්ධනේ? දන්න දෙයක් නම් උදව් කරන්න. මේ ගැන මිස්ටර් නිමල් හොඳටම දන්නවා. අනික මේක මිස්ටර් නිමල් කැමති විෂයක්. සිංහල සාහිත්‍යයද? පිස්සුද බා? සිංහල සාහිත්‍ය නම් නෙවෙයි මේකේ විෂය. මේ නිබන්ධනේ මාතෘකාව තමයි එක සිත දෙතැනක නොහොත් මිස් චාරුලතා සහ මිස් ගමේනාගේ. කීති තින් කොහෙ ගියත් අන්තිම නතර වෙන්නේ උතනින්. එහෙම නැතුව බෑනේ මිස් නේම. යමෙක් කතා කළ යුත්තේ අනිකා කැමති මාතෘකාවයි. වේදනාවද මම ওই මාතෘකාව කතා කරන්න කැමති කියලා. ඇයි නැත්තේ? මේක ඇවිල්ලා මිස්ටර් නිමල්ගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. මං තාමගේ ජීවිතය ගැන තීරණයක් කරන්න නැහැ කිත්ටි. ඒ කියන්නේ මිස්ටර් නිමල්ගේ හිත ගමේ නවතිනවද? එහෙමත් නැත්නම් පේරාදෙණිය නවතිනවද කියලා තාම මිස්ටර් නිමල් තීරණය කළා නැහැ. කීටි දැන් ඔබ මගේ ජීවිතය ගැන නිබන්ධනයක් ලියන්න හදනවා වගේ මට කියපන් ඔබේ ජීවිතය ගැන ටිකක්. මගේ ජීවිතය ඇවිල්ලා හිස් කොළයක්. මම මිස් නිමල්ට පෑනක් දෙන්න. මිස් නිමල් කැමති ඕනම දෙයක් තියාගන්න. කෙටි කතාවක් නව කතාවක් ලියනවා වගේ ජීවිතය ගැන ලියන්න බෑ කීටි. එක ලියලා ඉවර වෙනකන් මොනවා ලියවේද කියලා හිතා ගන්නක් බැ. ඒක ඇත්ත මිස්. ජීවිතේට බැස්සම තමයි ජීවිතේ මොකද්ද කියලා දැනෙන්නේ. හරියට ආදරේ වගේ. හිතට ඇතිවන ආදරේ සමහර වෙලාවට ජය ගන්නත් පුළුවන්. සමහර වෙලාවට පරාජය වෙන්නත් පුළුවන්. හිතක් නෙමෙයි මිස්නේ. හිතවල ඇතිවන ආදරේ සමහර වෙලාවට හිතවලම ඉපදිලා හිතවලම ගොඩ වෙලා යනවා. දැන් මට කියපන් ඔබේ ආදරේ කොයි වගේද කියලා. මගේ ආදරේ හිතේම ඇති වෙලා හිතේම ගොඩ වෙලා ගිය ආදරයක් මිස්නේ. මම පුංචි කාලෙමයි එයාට ආදරේ කරන්න පටන් ගත්තේ. ඒත් මට ඒක කියාගන්න ශක්තියක් තිබුණේ නැහැ. එයා දැන් බැඳලා ළමයින් අම්ම කෙනෙක්. ඒත් එයා තාම දන්නේ නැහැ මං එයාට ආදරේ කළාද කියලා.
Miss Rima, makin ආදර්ශයක් ගන්න. Mr. Nimal gitu ya kalau hari ada yang tiennya mana, puluhan tanah ikman teka kia liver ya kara, Mama Mr. Nimal teka dari kucing ban, pramadi pasu tevil lete hate we, Mereka kian nih, Mie vekiya, tamat jiite vekiya kara gatu, Mr. Nimal ke sadar terniya mitura, nahot, Mama. Kusum. Gunapala. Ida mang oya dunne ara keti katha tika wage hewada. Ane o Gunapala. Tawa kihipayak kiyawanna thiyena. E tikat kiyawala owata apho genan denna. Ekata gaman naha. E tika passe gatta hege. Eith mage keti katha gen oyage adahasa mokadda kiyala danaganna kemathi. Oyage keti katha walata man godak kemathi Gunapala. Mata hita gannat beruna owa me tarang dakshada kiyala. Kusum hitungan teman laksa aja lah. Oh. Enang ekalo ku satu rak mata. Mam mulim ketika tali anda katle magemi hitarena dewa lali nidah swenda. Pasya patra lalu palaya di mata asih tu na. Man tawali hua. Mama, ori ama kian nade. Oi ketika tali ketu karela kota gan. Jiwite gan ecer lalu ku balap perutu tiagan de kemiti kenek nemi kusum ma. Eh? Mukoya him kian ni? Balaporuttu kian hina. Ewa tiyene me poluwen godak uda. Mang kemathi me poluwe jeevath wenna. Ekinda mang oy loku balaporuttu passe yanne ekosu. Oyage hama keti kathawakama tiyenne duppathunge charitha. E hama kenekma duk windinawa. Me loke hadila tiyene duppath minissungen tamai kosu. Salli tiyene minissu inne bohoma athalossai. Melo ke dana putih opal nih kerat, nirudana panti minisu tamai wedi purain. Kohingiat, hoya anti mana nama tini otani nih? Kusum matina ya nani itu. Ani, ne guna pal? Mang kada kah tuh ada hina velane? Hina venit ne? Oya agi ada hasil de mang garu karna? Oya agi awang kah kamarat mang garu karna? Mang ini ke dana kusum. Mau terung gak tak iya dene karinnya orang, ya aja ini kenik tamai kusum. Erat mang kusum ke gati guna orang godak kiamati. Mang gaya niya kita kini watin aja mah kusum langgat tiyan. Gunapala, khawatirin desa panen dia ane dini. Eka nangki anda bay kusum, hebay mata panti aramunat tiyan. Melo ke aiti nirdana panti aja. Anne no. Ada ada. Kamu tuh jati anu mah kendala. Hari itu nih kan trompet na ada kemana tuh nih anu lagi. Mang ini para kune mana ini? Nah, api dah ngawa itu rai. Apa master ini kamma yang agak balaga ni ti? Kau itu, geng ni liat bahin no ni, peramagal aku nu balu. Et, ada peramagal aku nu ecer honden nae. Geng liat bahin aku tu muli cune mie harake. Hey, apa master tat mie harake bel mati no? Eh, madya aku ni meyoi. Nek gamai mana inne mihar? Minta mulut cina bi, sebab gamanak kan nek gathering aliat bayi nek hari amar iyo. Miharak mulut cina mah honden adem master? Ayo, eh mahan. Miharak mulut cina hamu, dawasa miharak ateh ana.
දැන් මොකටද මට තමුසලා දෙන්න එන්නේ කියලා කිව්වේ? ආපහු අපේ කේන්දර දෙක බලා ගන්න කියලා. වැඩක් නෑ ඔයි. මං දවස් පුත් තමුසලට කිව්වනේ. දබා කොටනකම් ඉන්න මොන. නෑ නෑ මාස්ටර් ඒකටම නෙමෙයි මේ කේන්දර බලන්න දෙන්න හිතුවේ. එහෙනම් අහවල් කාරණේකට. ඇයි මම එදත් කිව්වේ? අපි දෙන්න ලොකු ගමනක් යන්න මුල පුරලා තියෙනවා කියලා. අපේ කේන්දර දෙක බලලා කියන්න පුළුවන්ද? අපේ බලාපොරොත්තු හරියයිද කියලා. වැඩක් වෙන්නේ නැහැ උයි. දැන් ඉතින් තමුසර දෙන්න මගේ යාළුවෝ හින්දා මට තමුසරට බොරු කරන්න බෑනේ. දැන් බලනවා. අපේ කේන්දර බලලා එක්ක ගියයි අපලයක් තියෙනවා අපේ. එහෙම නැත්නම් බලාපොරොත්තු කඩ වෙනවා අපේ. දැන් බලනවා තමුසලා අහලා තියෙනවද කේන්දරයක් බලලා කවදාත් හොදක් කියලා. හා මාස්ටර් කිව්වේ ඇත්තනේ. ඔය කියනකම් අපි ඔය ගැන කල්පනා කරලා තිබුණේ නැහනේ. අපරාධي අපේ මොලේ. ඒක තිබුණට අපි වැඩක් ගන්න නැහනේ. ඔය නන්දාරි. මං ඉදා කිව්වර කාරණේ කොහොමද? මේ මට ඉතින් තමුසලගේ මූණ දිහා බලාගෙන බොරුවක් කියන්න බැරි වුණාට. ඔය හින්දි නළු නිලියන්ගේ කේන්දර බලලා බොරුවක් කිව්වයි කියලා වරදක් වෙන්නේ නැහනේ. අනික උතින් උන් අපි අඳුරන එකක් ඈ. ප්‍රේම කල්පු මාස්ටර්ගේ අදහස ගැන මට කිව්වා. ඒක නම් බොහොම හොඳ අදහසක්. අර කතාවක් තියෙන්නේ එක ගලයි කුරුළු පස් දෙනයි කියලා. කතාවේ තියෙන්නේ එක ගලයි කුරුළු දෙන්නයි කියලා නේද? නෑ උයි. මෙතන කුරුළු ගාන වැඩින්නේ. අනික ඔය ඕන කතාවක් අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මොකද උයි? තමුසෙල දෙන්නම් නිතරම මේ ඔළුව අත ගන්න. නෑ අපි මෙතන මොනවා හරි එනවද නැවද බල බල ඉන්නේ. මාස්ටර් මෙතන මොනවා හරි එන එක සුබ ලකුණක්ද? අපෝයෝ මේ බොහොම හොඳ ලක්ෂණයක්. මේ ඔතන විතරක් ඇවිල්ලා මදි. පොඩ්ඩක් බලනවා මේ හරි මොනවා හරි එනවද කියලා. තාම නෑනේ මාස්ටර්. මං යනවෝ යන්න. බැරි වෙලාවත් ඔතන මොනවා හරි එනවා වගේ දැනෙනවනම් ඉක්මනටම මාව ඇවිල්ලා හම්බ වෙනවා. හොඳයි මාස්ටර්. බැරි වෙලාවත් ඔතන මොනවා හරි එනවයි කියලා දැනුණා. කරත්තෙකුත් තරන් එනවා මාව හම්බ වෙන්න එනකොට. ඇයි මාස්ටර් ඒ? කරත්තයක් අරන් එනවා. එතකොට මං කියන්නේ ඈ මචං අනුමානයක් නෑ තවත් වාසියක් තමයි. බලපන් මේ ඇඳුම් අඳන් අපි ආවේ කරත්තෙනේ. ඔය කරත්තේ අරන් එන්න කියන්නේ මොකක් හරි ලොකු වාසියකට තමයි. මල්ලි ආව එක මට ගොඩාක් සතුටුයි. බලන්නකෝ ඉතින් කියලාවත් නෙවෙයිනේ ඉන්නේ. අයියා විශ්වවිද්‍යාලයට ඇවිත් කොච්චර කල්ද? කාලේ ගත වුණා තීරුණේම නැහැ. කොහෙද එන්නම් එන්නම් කියලා හිටියට අද තමයි එන්න හම්බුනේ. පෙරදිනට ආවා මොනවද දෙනු? අම්මෝ ලොකු වෙනසක් තේරුණා. අතන මල්ලත් අන්දින් ගලහපාරට හැරුණ ගමන් මගේ හිතට මොකද්දෝ දෙයක් දැනුණා. මම ඔයා විශ්වවිද්‍යාලේ ටිකක් ඇවිදින්න එක් කරගෙන යන්න. මේක අක්කර ගානක් තියෙනවා. වටපිටාවටත් වඩා ඇතුළ තමයි ලස්සන. මේ කාලේ මට ඉගෙන ගන්න කිසිම ආසාවක් නැහැ. මෙහෙට ආවට පස්සේ තමයි හිතුනේ අපරාධ ඉගෙන ගත්තා නම් කියලා. මෙහි ඇවිත් හිටපු ටික වෙලාවට විශ්වවිද්‍යාල ජීවිතේ කොච්චර වෙනසක් තියෙනවද කියලා දැනුණා. විශ්වවිද්‍යාල ජීවිතේ සාමාන්‍ය ජීවිතේ අතර ලොකු වෙනසක් තියෙනවා. විශ්වවිද්‍යාල ජීවිතේ සම්ප්‍රදායන් වගේක් තියෙනවා.
ඒවා ඉතින් හොඳද නරකද කියන්නේ මම දන්නේ නැහැ මල්ලි. ඒත් වෙනසක් තියෙනවා. ඔයා කාමර හරි ලස්සනට තියන් ඉන්න. මම නම් අහලා තින්නේ හොස්ටල් වල කාමර හරිම අපිල වෙලයි කියලා. ඒක ඉතින් ඉන්න කෙනානුව තමයි තීරණය වෙන්නේ. මට මේක පිළිවෙලට තියාගෙන ඉන්න මගේ කාමරේ ඉන්න අනිත් කෙනා කීර්ති සීනත් උදව් වෙනවා. හැබැයි ඉතින් කවුරු හරි ගජේ ගහන්න ආවොත් නම් මේ ඔක්කොම අවුල් වෙනවා. මොකද ඒ ගජේ ගහනවා කියන්නේ? ආ. දැන් ඔය හොස්ටල් වල ඉන්නේ තිය අය යාළුවන්ගේ කාමර වල ඇවිල්ලා නවතිනවනේ හිටිකම. ගජේ ගහනවා කියන්නේ ගජයන්. ඒ කියන්නේ යාළුවන්ගේ උදව්වෙන් ඉන්නවා කියන එක. හරි අමුතු වචනනේ විශ්වවිද්‍යාලේ තියෙන්නේ. ගජයා කියනවා යාළුවට රූම කියනවා තමන්ගේ කාමරේ ඉන්න අනිත් කෙනාට කරත්තයක් දක්කනවා කියනවා තමන්ගේ පෙම්වතියත් එක්ක යනවට ලැම්බර්ට් කියලා කියනවා තමන්ගේ බැජ් එකට වඩා සීනිය බැජ් එක ගෑල්ලමෙක් එක්ක යාළු වෙලා ඉන්නවට ඔය වගේ ගොඩක් වචන තියෙනවා අයි මන් දෙයක් අහන්න අහන්න මල්ලි ඔයාට මේ කරත්තයක් එහෙම නැද්ද අනේ නේ ඔය ඇත්තමද කියන්නේ ඔව් ඇත්තමයි එහෙම දෙයක් තියෙනවා නම් මම ඔයාලට කියනවා ඒක නෙවෙයි මම වගේ අහන්නම හිටියේ අර බිත්තියලලා තියෙන පින්තූරේ මොකද්ද ඔය මං විශ්වවිද්‍යාලේ එන දවසේ කුසුම් මට දුන්න තෑග්ගක්. ඒ කියන්නේ අයියගේ හොස්ටල් එකේ කාමරෙත් කුසුම් ඉන්නවා කියන එක නේද? අක්කෝ කොහොමද දැන් ඔයාගේ හිත? ඒ සොමි මහන්නේ? නෑ පහුගිය දවස් ටිකේම අක්ක දුකින් හිටියේ. ඒකයි එහෙම හැවුවේ. එහෙම දෙයක් නෑ සෝමි මම ඔයාලට එදත් කිව්වේ එහෙම දෙයක් නැත්නම් කමක් නෑ හැම වෙලාවෙම ජීවිතේ සන්තෝෂයෙන් ඉන්න බලන්න ඕන මම නම් ජීවිතේ දුකින් ඉන්න පොඩ්ඩක්වත් කැමති නෑ ජීවිතේ දුකින් ඉන්න කවුරුත් කැමති නෑ සෝමි සතුටින් ඉන්න තමයි හැම කෙනාම කැමති වෙන්නේ ජීවිතය කියන්නේ දුක සතුට දෙකටම. ඒ හින්දම සතුට වගේම දුකත් අපිට උරුම වෙනවා. අක්කේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමයි ඒක අමතක කළ දාන එක. මම නම් එහෙමයි. ඇස්වල කඳුළු තියාගෙන හිනා වෙන්න පුරුදු වෙනවා. මේ ළමයා දැන් පැහැලා තියෙන තරම මම පැහෙන්නතෝ කොහොමද අක්කේ මම අක්කගෙම නංගිනේ මට කියන් දැන් කොහොමද වගේ ඉස්කෝලේ වැඩ කටයුතු පාඩම් වැඩනම් කරනවා අක්කේ ඒත් පාඩම් කරන්න නම් හරිම කම්මැලි මම නම් බල බල ඉන්නේ කොයි වෙලාවෙද ඉස්කෝලේ යන්නේ නතර වෙන්නේ කියලා ඒ මොකද සෝමි එතකොට පාඩම් කරන්න ඕනේ නැහනේ ඔහේ ඉන්න පුළුවන් පාඩනොත් නෑ ඉස්කෝලෙත් නෑ විභාගත් නෑ නීති රීති තඩුයි ඔයානම් හරි ළමයෙක් තමයි ජීවිතය ගැන ඔහොම සැහැල්ලුවෙන් හිතන්න එපා ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතුවම හරි ලේසියක්කේ බලන්න ජීවිතය ගැන බරපතලව හිතන්න ගිහිල්ලා ඔයාට වෙලා තියෙන දේ මට මොකද වෙලා තියෙන්නේ හැමතිස්සෙම කල්පනා කරනවා හිතේ මොකක් මහල දුකකින් ඉන්නේ හරියට මුළු ජීවිතේම එපා වෙලා වගේ අක්කේ කියන්නකෝ ඇයි කියලා ඔයා මගේ හොඳ අක්කනම් මට ඇයි කියලා කියන්න ඔයා මට ඒ දේවල් කිව්වොත් තමයි මට වඩ උදව් කරන්න පුළුවන් මං කැමති නෑ අක්කේ ඔයා දුකින් ඉන්නවා දකින්න
Somi mata adre ida. Oh, godak adre. Ehi hena mati ke sandu ini. Mang akat ke randu ena ada. Tu, sandu ena witeran ini, mak eh hita tritena. Ane akke, samharak velawat mat tarah ayana wa. Ehem tarah giyata man napuru nae. Man dannu oya napuru nae kiyala mage nange. Akkamata aadarey neda. Oh, man oyata godak aadarey. Akkamata aadarey nam oya pahuge dawas tika hitiya wage dukhen innepa. Hite prashnayak thiyenawa nam mata kiyanna. Mage hite thiyena prashna wade kiyanna amarey Somi. Netha man oyata nokiya inne. Mata samawa wenna. Ek ochchara hati nokiya innawada. Man dannawa ahanne aadareta kiyala.